අ පලෙන්ටිවිත් සුලෝ එක සම්බන්ධ වෙන්නේ අධ්‍යාපනය පිළිබඳව කතා කරන පුද්ගලේ. අපි ගොඩක් වෙලාවට කතා කරනවා අ දරවාස අධ්‍යාපනය පිළිබඳව. නමුත් කොරෝනානිසත් රටේ ආර්ථික ප්‍රශ්න නිසාත් පාසල් වැසනා. එතකොට මොකද වනේ මේ දරුවන්ට විශේෂෙන්ම නගරේ සිටින දරුවන්ට කුමක් දුණේ. මේ ප්‍රශ්න පිළිබඳව තම ඇද කතා කරන්නේ යන්නේ. අපත් සමග එකතුවන්නේ ල්ලම් පිටිය වේරගොඩ විද්‍යාලයේ විදුහල්පති සුසන්ත කරුණාරත්න මහතා. අයිබෝන් කියනවා ම සුදහත්මය සුසන්ත මහත්මය අපි පාසැල් ගැන කතා කරන්න ඉස්සලලා දරුවන් ගැන කතා කරන්න ඉස්සල්ලා. ඔබ ගුරුරයක්වීමට හේතුව කුමක්. ම මස්තුතියි ප්‍රථමෙන්ම විරගට විද්‍යාලයට ලැබි අවස්තාවක් කැට මම එක සලකන්නේ බෞද්ලක මට ලැබි අවස්තාව කැට නෙවේ නිසා. ගේ මුලින්ි ම ස්තිවන්තවන ඔබතුමීට මේ අවස්ථාව අපට ලබාජීම පිළිපඳු. ප්‍රශ්නය හැටිය ගත්තොත්වේම ඇයි ගරුවරයෙක් වුණේ කියන කරණාවට හේතුවවෙන්නේ පුද්ගල යතුන් දෙනෙක්. එක් කෙනෙක් මගේ තාත්තා අනිතෙක්කෙන මගේ අම්මා අනිතෙක්කෙන මගේ එකගත් ඉස්කෝලි විදහ පැත්තුවා. මයි තාත්තක වලාපොරොත්තුවත් තිබුණා තාත්තා විද්‍යාපීටයේ වැඩකරපු සේවගේ කැටියට විද්‍යාපිට අධ්‍යාපනය හැ අධරපු ගරුවරයක් තමඟගේ පවුලින්ම් බිහි කරන්න. ඒකට තාර්තමාව තෝරගෙන තිබුණා. අනික් පැටටේ මගේ අම්ම ගුරුවරයක් මගේ පහසේනයේ ගරතුමීම මගේ අම්මා. එතකොට අම්මා උගන්නනා දැක්ක අම්මාගේ ගැනියුම් අවස්ථාවල මාව පාවිච්චි කළ සම වසේ පුංචි ලමයින් එක්ක උගන්න්නට උදව් කරගන්න කොට අම්ම තමයි මුලින්ම මට ගරුවරෙක් වෙන අත පොත්තැ වූ පැත්ෙ ම මනවාගොට නාලන්දා මධ්‍යවිද්‍යාලි පිරිමිවිද්‍යාලි ආශිෂ්‍යියයෙක්. ඒ පාසැලය සන්න කාල යක්ති වනා මනසිංහසග යුගය කියලා. අ වී මුණනසිංහකින් විදහපතිවරයාගේ ආකෘතික ගුරුවරයා. අපි ශිෂ්‍යෝ හැටියට අත්තුඉන්ද. මෙන මේ පුද්ගලයෝ තුන් දෙනා තමයි. මෙට චරිත තුන තමයි මාව ගුරුවරෙක් කරන්න පොළඹන්නේ හේතුක් හැට ගත්ත. ගුරුවරෙක්වවෙන්නේ ඇයි කියලා අපේ ගෙදර තිබි අධ්‍යාපන පරිසරය ගුරු ජීවිතයට අපි ඇදගෙන ගිය. එහේතු අපි අම්මලා ඇත්තටම ගුරු මාතාාවරු.දටත් අප අමාට ඇයගේ ශිෂ්‍ය පරම්පරාව දක්වන ආදරය සිනිහස්ස කරුණාව හා ගෞරවය තාම අපි අත්විඳලනේ. ඇවි ශ්‍රාමිකයි. විශ්්‍රාම ලබලත් අපට වඩා ගෞරය අත්තිදිනා ගුරු ජීවිතය ඒ දැක්කාම අපිට හිතුනා ගුරුවරයෙක්කවීම තුළ පමණයි අපේ වගකීම් දරණ ජීවිතය. ඒගැන් අපි තරුණ සමය ළමා සමය ඒ සම ගතකර ලැවිල් අපි වගකීම් දරුණන සමාජය. අනේ වගකීම් දරුණ කාලයේදී. අපි මෙහෙවරක් කරනවානං කරන්න පුළුවන් ගෘතියක් හැටියට මං අඳුනගත්තේ ගරෘති ඒ නිසාමං ගුරුවරයෙක් වෙනවා අපිග ධ්‍යාපනි ද්‍යාපීටයට පිං සිද්ධ වෙන්නති එතනිින් මන් පටන්ගත්තු මගේ අධ්‍යාපන වෘර්තිික අධ්‍යාපනය ඔස සධ්‍යාපනය මෙහැමකම්ම හරහාමම පාසල් කීපේක සේව කළ දැගෙන විරගටු විද්‍යාලි අධ්‍යප පරිපාලනයේ පාසල් නිල් නායක හැටියට කටයුතු කන්න. දැන්හර අපි කියනව වගේ දරුවෙක්ගේ හරිකක් මනුස්සෙගේ අනාගතය හරි වර්තමානයාරි හදන්නේ ගෙදරඉන්න බුදුන් අපේ මව පියාට පස්සේ පාසලේ ගුරුවරු. දැන් ඔබ ඒක ලස්සට කිව් අපි ටිසර කියන්නේ. ගෙදරගේ අම්මව දරාතාව දාලැවිල අපි එන්නේ අපි අම්මගේ ගෙදට කියැනෙ පාසල. එක තම අපි ඇහැඳන පසුබිම නමුත් මම දන්න නෑක ද වර්මානය තියන දක කියලා මගේ ප්‍රශ්නයට න්ඩිස්සලම හේමාන ද ඔබකිවවාගේ. ගරුවරෙක් විදිට රැකියාවට බැදිලා එස්සේවිට බැන්දිලලා ඊට පස්සේ අධ්‍යාපන පරිාලකෙක් වවා ඊට පස යෝජ විදුහල්පතිය න විද්‍යල්පතවරෙක් දිට රැකියාවක් කරනවා. නමුත් දැ මේ හැමකම ඔබේ ඔබ ගුරු ෘතයට එන යනීම කියන එක යටතන ඔබ ඔක්ක මෙන්නේ. එතකොට ඔබ හිතනවා දැන් ගොඩක්කාය කියනවා මේ ලංකාවේ අධ්‍යාපනය තියෙන ප්‍රශ්නහින්ද තමයි මේ සමාජයේ ප්‍රශ්න කියලා. ඇත්තට මේ අධ්‍යාපන ක්‍රමේ ප්‍රශ්නයක් තියනවාද. පැ පැහැදිලියවම ලංකාව අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයක් තියවා. හැබැයි අපේ අධ්‍යාපන අරමුණ ගත්තාම. එළඟට අධ්‍යාපනයේ සැලසුන් ගත්තාම සොලචනා ඉතාම දියුණු තැනකීම ලෝකයේ. එකනි ජාතික අධ්‍යාන තන අධ්‍යපන අත්‍යංශයයට අනුබද්ධත. ඉරන ගන්න ස සැලසුම් ගන්න ඉලක්ක හදනවා ලංකාව අධ්‍යාපනයට. ඒ ඇැන්වල ඉතා ඉහල ඉතාම වටිනා බලදායි සංකල්පතියනවා. ඊළඟට ඉලක්ක තියනවා. හැබැයි තියෙනවා. ඒක මේ අධ්‍යාපන පිරමීඩයේ පහළම තැන පාස පාසලට ගලාගෙනීමේදී ඒ ගලාගෙනෙ යෑමී ක්‍රමය ගමන් මග තුළ තමයි මේක ශය වෙන්නේ. ඒ ඇරෙන්න්න අපේ රටේ අධ්‍යාපනය නරකයි කියන්නට බැහැබ අධ්‍යාපනය කරෙන විදිහේ නරකත් තියනවා. මේ කෙර අන්තීමට එන විදහද වැරදි කියලා කැදිලියෝම මං දකිනවා අපේ අධ්‍යාපන විද්‍යාපඥියෝ අධ්‍යාපන ඥියෝ ඊීළඟට අධ්‍යාපනය පිළිබඳ දර්ශනිිකයෝ ලංකාවේ. ඒ උගතු වියතුන් මේ හරිදේ දකිනෝ. හරිදේ හිතනවා හරිදේ තම ආයතන මත ආයතන ගත කරනවා දන් ජාතික අධ්‍යාපන අයතනම ගත්තාම? ඒවායි තියෙන සංකල්පාති ඉතාම පොහොසත් ප්‍රශේ යනෙ පාසල දුපට්ේ සංකල්පලි ඒක හොන්දරම තේරුන්ගන්න පුළුවන් කාරණත්තමයිදැන් ලෝකයට ඉතාම ඉහල ප්‍රාතිමි අධ්‍යාපන අකෘති අධ්‍යිපුරටක් ලංකාව දැන් දාහරනකට ගත්තොට අපි ඉස්සරකිව්වේ අපේ පලාත්වලම සුලජන දැන් නොදියුණු කර්කශ සමාජ ප්‍රශ්න තියනෙන අපාර බල තියන පලාත්වලට පික් වන කොරියාව කියලා දැ දැන්කොරියාව ඒ දැකපු කොරියාව නොවයිනි. ඒ දැකපපු දැකොරියාවට යන සිනමවනවා. දැන් අපි කොරියාවට යන භහගල කොරයාාව එලට හදපු ජනගාන දැන් කොරයායන්න කොරියින් බාසාව ගෙන ජනගන්න කොරියාව යන්න ලාසු තියනවා ඔ ඊයට පස්සේ දැ ප්‍රසේ මේකයි. කොරියාව වෙනස් වෙන්න ප්‍රධානම හේතු අධ්‍යාපනය. ඒ ප්‍රධානම හේතුවය ප්‍රධාන අනුශාන්ගික භාවය තමයි පාත්මක අධ්‍යාපනය ඒගැන කොරියාව ප්‍රාතිමික අධ්‍යාපනය අත්ති ප්‍රබල විදියට වෙනස් කළා කොරියාව අරගෙනගේ අපේ රටේ ප්‍රාථමික අධ්‍යාපන සංකල්පය ආකෘතිය ගොඩා කරටවල්ල අරන්තය අපේ ප්‍රාථමික අධ්‍යාපනය නමුත් අපි කොතනද හරි සිිස්ටම් එක ගලාගනේ ද ය අනි ප්‍රතිෙන් ගම්මකු අධ්‍යාපනය ඉළඟ කොටසනේ මේ ගුරුක් සේ ගරුම් ගරුවරෑකාරය වාාරි පකිස්ානය ගුරු අධ්‍යාපනයට මේ ආකෘතිය අරන් යන්නේ ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීට අකෘතිය. ඉල්ල පකිස්ථානය ගුරුවරයාගේ ක්‍රියාවලි ඉතාම ශ්‍රෂ්ඨ දනක තරන්නයනවා.ි අපි එහෙම සංකල්ප තිබිලන්. එහෙම ආයතන තිබිලා එහ මිලක්ක තිබලා එහම සැලසුම් තිබිලා අපි ඉන්නේ දැරදිච්ච අධ්‍යාපන ක්‍රමයක යල්පැනග අ්‍ය ක්‍රමයක යල්පැනගිය අධ්‍යාපන වපසරියකන විශේෂයම මේ මේ ඇතුල තියෙන විෂයන් ගත්තාම් ෙනකට ඒ විෂයන් උගන්නන්ට භාවිතාකන ඉගනු ක්‍රමවේදසා ක්‍රමෝපයන් ගත්තා මේ හැමඒ එකත්ම ඇත්තටම ඉතාම යල් පැනගිය ලෝකය ප්‍රතික්ෂේප කරපු ලෝකය අතහරලදාපු ක්‍රම තමයි මේ අපි පාවිච්චි කරන්නේ මම අපට යන්න බැරිවුනත් අපි උදාහරණයැකටට ගත්වට සොලොච්චන මේ ඇත්තටම ෆිල්ලන්තේ අවුරදු හතරයි හතට තමන්ගේ අධ්‍යාපන ්‍රමවේද ප්‍රතිපාච් මාරුරනවා. අවරුදු හතරෙන් හතරට. මේ මෑති තිහාසේ ෆිල්ලන්තය සම්පෝර්ණ විශානු බද් අධ්‍යාපන කමය අයින් කරන්න තියරණය කරනවා. විශා අනු බද් අධ්‍යාපන කන ඒගැන ගනිතය කල විෂය. විද්‍යාව කියන විෂය. එම විෂයයක් නෙමී. දරුවාට නිදහසේ ඉගෙනගෙන ගිහිල්ලා එයාගේ ස්කිල් එකට. යාගේ කුසලතාවයට අවශ්‍ය විද්‍යාව. යාගේ කුසලතාවයට අවශ්‍ය ගනිතය. යාගේ කුසලතාව පසලතාව නම කුසලතාවේ විෂයට ගැ මේ ක්‍රම ඒ ඒක තමයි දැන් ලෝකයේ තියෙන්නේ අපි තාම විෂයමූලිකව ඊළංඟට විෂය නිර්දේශමූලිකව ඊළංඟට විභාගමූලිකව විශේෂම ලංකාවේ අධ්‍යාපනයේ කේදවාච්චකය පවිභාගමූලික මේ තරග විභාග තරුණු විභාග කියයනක ලංකාවේ අධ්‍යාපනකමේ විධමත් අධ්‍යාපනමයට නශ්‍යමදය ක් මො දරග ලංකාවේ අධ්‍යාපනයට තුල මපියන්ගේ තරග දවාඒ ඒ නිර්මාණ කලි කවතු එනිසා අධ්‍යාපනයේ මේ තරග තරග කාරී විභාග කරනය විභාගවශ්‍යයි මොකද අධ්‍යාපනය මිනුම් දන්දක්ති බියයුතුයින එනිසා විභාගය දර්ශකයක් හැටියටඒ ලකුණා භාවිතා කරන්න ඕනෑ නමුත් තරග කාරී බව විභාගෙන් ඉවත් කිරීම තරවා හඳුනා ගැනීමට තියෙන විභාග තරගකාරී භාගයක් බාට පත්කොට අඩුලකුණුගත්තාම බලුකූඩුවට දරුවදාන මානෂිකත් ගේ තරගකය සස දනවී මෙයාන්ට වඩයා නැතුව දරුවගේ නිපුනතාවේ දරුවගේ දක්ෂතාවය මැනීමක් නෙමේ. හෝ දැංඟා ඒකට හේතුව මෙම එඩැ සුරය නොදැන්. අපි මේ අධ්‍යාපන කරමින් පුරුදු කරලා තියෙන්නේ. දිනන්න නෙවී. දින්න නම පුරුදුරලති එක තමයි ම දකින්න මේ අධ්‍යාපනය ලොකුම හිටස. අපි අපි අධ්‍යාපනය පුරුදු කරන්න ඕන දිනන්න වින් කරන්න. ජයග්‍රහණය කරන්න. හැබැයි මේ අධ්‍යාපන ක්‍රමය නිසා. ඒ අධ්‍යාපන ක්‍රමයයට එකතු වෙච්ච ගුරුවරයා දෙමවපියයා ඊළඟට පෞද්ගලික අධ්‍යාපන ආයතන ගුරුවරයා මේ හැමෝම ළමයාව මෙහේ වන්නේ. අනෙකාව පරත් දන්න. තමන් දිනවාමස කියන එකයි. නිකාව පරදන්ට තර කරනක් කියය න්නේ ද නි අධ්‍යාපනය වර දොත්තන තියෙන්නේ ලංකායි. ම ගොඩත්තුලට ඔබට එකග වෙනවා අය පිළිබඳ. දැන් අර පාසැල්වලින් ඇවිල්ලා එකන ඔබකිවාගේ අධ්‍යාපන ක්‍රමය එතුරේ ක්‍රමය කොහොමද දරුවටයන අන්තිමර දරුව තරගයකට මුහුණදනෙ තමත් සමගන මේ තවත් ප්‍රතිවාධියක් සමඟ. ඒතුළ තමයි ඉරිසි අවෝේ ඔක්කම අපේ සමාජගත වෙලා තියෙන්නේ. මේ අප අධ්‍යාපනයට බැනවදිනට වඩ ක්‍රමවේදය ගැන අපි පොයන් ඕන අ ඔබකුවගේ සංකල්පය තිබට වැඩන්න ඒක ප්‍රායෝගික සංකල්පයක් නොවෙනවා නම්. මමටියක් වෙනස්සන ඔබේ විදුහල පැත්තටයෙනවා. දැන් ඔබ කිව්ව වගේ දැ වේරගොඩ ම ඇවිල්ලතින මංගේ විදුහල දැකල තියෙනවා මට අ හිතාගන්න බෑ කෝළඹ අපේ මේ වගේ පාසැල් තියෙනවාද කියලා. දැන් ඔබ මේ පාසනේ විදල්යට ඇදැ වෙන පාසල ය විදුහල්පති කරන්න ඕන වැඩබාරය නෙමේ ඔබ මෙතන කරන්න ො ගොඩක් වලට වෙනම පසුබිම හරිම කළබලකාරි කැලබීන් සහිත පසුබිමක තියෙන පාසලා. ඒ පාසල්ටයන දරුවනුත් වෙනස් ඔබේ ගැන පොඩ්ඩක් අපිට විස්තරයක් කරොත් දැ කොළඹ ලස්සන්නම තැනනෙමි සේදවත්ත එක ඇනේද. ආමම කියන්නේ අතීත පු පැරණි ගොඩවත්ට පිබඳ සිින්දත් කියයනටට සේදවත් යෙන්නේ කැල්නිිකම් මිටියාවත. හැබ ඔබතුමි දැක්කනේ වේරගොඩ සේදවත් කියන ප්‍රදේශාවරණය කරගෙන ආපු වෙහෙර ගොඩැල්. ගැනි විහාරය තියන උස්බිමහින්ද නමයි එක හෙර ගොඩ වෙන්නේ. ටකට එක වේර ගොඩ වෙන. ොට වේර ගොඩ හැදෙන්නේ අප අපේ ආක්‍රමික ඉග්‍රීසි ජාතිීන් කොළඹ හංවර්ධනය කන දියුණු කරන කොට කොළඹ වරාය වෙල්ද කටයුතුවට ඇත පිසර ගම්මානොඩින් එෙනවානේ පුංචි පුංචි කම්කරවස්සාලනන්ට මිනිස්සු ඇවිල්ල මුල්මකාල අප රටේ පදිංචයෙන් පිටකොටුවේ. දැන් ඔය තොග වෙල්ද සැල්තියන පිටකොට පදිංචයෙන. ඉට පස්සේ ඒ පිටකොටුවත් වෙළඳ ආක්‍රමණයට නතු වෙද්දි. මනිසුන් න්න ැන් ඕනගුණන කොළඹබ. එ මනිසු ිකටික තල්ුවෙනවා ගෑස් පහෙන් ආමරීදයට ආමාමරීදයෙන් රෑන් පාස් වල්ට තල් වෙලා දැන් අතරවෙලායින්න වේරකොට. එරකට වේරකොට බහුතරයක් දරුවන්ගේ දෙමවපිය බහුතරයක් බ දරුවන්ගේ දෙමවපියෝ පිටකොටවේ මැනිමාකට් එකේ පෑලියෝගොඩ මාඩු ලෙඳ පොලි ඒවගේ තැන්වල මේ මුට්ට කරගානවා. එතකොට එමිනිසුන්ගේ සමාජ බලාපොරොත්තු බොම දුක්්පත්. ජීවිත බලාපොරොත්තුත් හරිම දුක්පා. එමිල්සුන්ට දරෝ මොනගැවනේ. ඔවුන්ට තියෙන ජීවිතය එකම සතුට අර පොවල් පුුටම්ේ තුළ ති විච්ට සතුට බුක්තිරීමේ ප්‍රතිඵලයක් ඇැටියට මිනික ඔවුන් ආදරණීය පවුල් ජීවිතයක සුන් දරපතිඵලය දරුව හැටියට අප වෙරගොඩ දරුව නිර්මාණ කලායික ල අපිට හම හම්මවෙේ නි නෑ. එහින්දා මේ වේරගඩ හරි අමාරුයි. වෙරගඩ හරි දෂ් කරයි. ඒරගොට හරි අභියෝගයි.ඇතරන ඒරගඩ ස්කෝලි දරුවන්ට උගන්නනවාට වඩා දේවල්තිය නොකරන්න. එකත් තමයි ඔන්ට ජීවිතතය පෙන්නක පලීනය වැඩ. ඔවන් ඉන ජවිතයනවී. මම මගේ ආචර්මන්ලටන් මමත් පාසලි සමමුහැකැටට මොනගෙහික්් පලම අවස්ථාව අපි කිව සුලොච්චනා අපි මේ ළමයින්ට කිසිසේත්න දඩුවන් කරන්නේ නෑ. හේතුව. දඩුවම තරවටුව කියන එක අපි අධ්‍යපන යම්යම්තැන්වල යම්යම් ප්‍රමාණයට තියනවා අක ළම යිටවාසිගංල මොන පදනමී තිබුණත් කොතන තිබුණත් ඒවා දරුවන්ව පාලනී කිරීමට හොද හැදිගේ තියනවා ඒක ඒගේ දඩුවම ැනේ වේවැලකින් ගහන එකම නොව මානසිකවසා ආදරණීව කරන වචචනීස්ොරයේ වෙන සිංකරන තරවට පව දඩුවම ඩ මං ඉතින් අප අචර්මණලත් එක ගතු එකංගතාව තමයි මේ ි මේළමට දඩුව කරන්න නැහ කියල. හේතුව මේලාමයි උපතේසිට අපිට මොනගැහැනතික්. සහ. අපි එක්ක ගතකර නැවතව වයරගොට ගියයි පස්සෙ. ඒළමයි ජීවත්තන සමාජයෙන් දඬඩුවන් විදිනවා. එටකොට අපි මොකට දේලාමයිට දඩුවන් කරන්න. එනිසා අප අපි වරගොඩ විද්‍යාලේ ඉගනුන් ත්‍රියයාාවලිය ආරම්භ කරන්නේ ආදරේ වෙදල ආදරේ වෙදල ඒ කොන්දේසි විර හිතව ආදරි විදන. හොද සින අරවාද දෙෙනව වනන් අපි ආදරය කරන. ලකුණු ගන්න අන ආදරය කරන. නැහෙම නෑ.ි එහම වැඩ පිළිවෙලක් තමයි පාසර තුළක් වෙන්නේ. ඊළඟට මේ ළමයිගේ පල්ලමු අභියෝග තමයි එකෑම. ආහර අපි පහුගේ දවස් කීපයක විශේෂ වැඩසටහනක් කලා ජවද පුර අධ්‍යාපන කලාපේ අධ්‍යාපන කලාපදධ්‍යාපන අධ්‍යක්ෂ තුමියගේ ආශිරවාදී. ඒවගේ. අධ්‍යපන සංගද දක් තු ජද්‍ය ප දක්තු ාශිරවාද කොට සදධ්‍යපනධදක්තුම ශිරවාදී අපිරා අකුරටත්වල කියල වැඩසටනම්. ඒ අපි කරන මේ හස්ටෝස් කැම්පේනට. මම ලඟට එන්නේ ඔබගේ ඒක හන්න තමයි. මොකද මේ ඔබ කිව්වනය අරසනසුරාද ඉරිද මං කතා කර පමකවා අපි ගෙවල්ගානය යනවා ළමයිව නැවත පාසලට ගන්න කියලා. මට ඒ කිව්වම මංහිතන ඇයි මේ ගෙවල් ගාන යන්නේ පාසත ඔබකවා. රෝනාා නිසාත් රථේ ආර්ථක නිසාත් පාසල වැැවට පස්සේ සියට හතලයක් විතර දරුවු නැවත එන්නේ නෑ කියලා. ඇත්තටම මේක ගුරුවරුන්ගේ වගකීමක්ද රජයේ වගකීමක්ද නැත්තන් දෙමවපියන් හිතන් නැද්ද රෝබකිව්ව වගේ උන්ගේ පලවෙනි ඔන් මේ දරුවෝ උන්ගේ වගකීමක් විදිහට දකිින් නැද්ද ඔන්න පාසලට එවන් ඇයි මේ අපේ දරුවන්ට මෙහෙම වනේ සේදවත්ත ඕෝ මෙ මේ අපේ දරුව ෝ මේ මයිස ලොච්චලා. ඇතනම සයට හතලියක් විතර ඉස්කෝලෙන්නේ නෑනවී සියට හතලියක් විතරතම ස්කෝල ඉන්නේ කල ඉගියට හැටකට තාසන්ර්්‍රවාණයක් ස්කෝලේ සමස්ත ලංකායම එකන ලක්ෂ හතලියකට වැඩි ළමයි ප්‍රමාණයක් ලංකා වන්නවා. දැනට අපි රටේ පවතිර ක්‍රමයතික් ලක්ෂ දාහතට ට්ු ගානත් තමයි දැන්ට ස්කොලියන් මේ ගබියෝගයක් හැටියට හිතන්න? හ මට ේම රකුට අමත කල මිටක කියන්නේ ලංකායම ළමයි ලක්ෂ අහතලයක්ක් විතර ඉන්න ඇදී ඉට පොඩ්ඩක් වැඩි ලක්ෂ දාහතක් විතර ප්‍රමාණයක් නම් පාසැල්ල යන්නේ. එට පස්සේ තවරු දායකට පස්සේ ඕවන් පුරවසියා. ඉස පුරවසි ශ්‍රී ලාංකික පපුරවසිය. ශ්‍රී ලාංක පරවසියාගේ උගත්භාවය බුද්ධිමත්භාවය තවරු දායකට පස්සේ.ටට කොතරම් බලපාද කියනෙ ගැන. ප ඩියට ැටිටි දන්න අපි දෙමප හට න්න න ටකට ඔබදුම පු කාරණාව මේ වගකීම කාගෙද කියලා මම මේක ඇද ගන්න මෙහෙමයිද වෙර ගොඩ ස්කෝලයක් හටගත්තු ලමයින්ට එන්ඩ තියන හොඳම සුන්දරම ස්කෝලි මම දකිින් ලංකාව තියවා ඇයි දෙවියන්නේ කැලනිි ගඟ අයින තියෙන්නේ කැලි ගම් ඉටියාවතේ වෙහෙර ගොඩ තියෙන්නේ ස්කෝලෙට මුදුනෙ තියෙන්නේ අන්සල ලංකාවේ ශ්‍රේෂ්ට රාජ්‍යනායිකං ඒවගේ ලංකාව හසුරෝණ ව්‍යාපාරිකපජාව නිර්මාණ කරපු පවුලක මූල ගෙදර තමයි මේ පන්සල. එතකොට මේ පන්සල පාසැල. මීට අද අත්තිී රදිස්කොල්ල ළමිකොටිෙන . එනිසායි ඒ පාසල කියන එක ලංකායි කොහෙ වුනත් පාසැල, ඉගෙනගන්න බැරි තැනක් නෙවේ ඉගන ගන්න නුස දුසු තැනක් නෙවේ ඒක ටකරන්ති යන්න පුලන් පොල්ලතු තියෙන්න්න පුළුවන් වැසිකෙලි නැතිවෙන්න පුළුවන් මේවි යෙන්න්න පුළුව. නමු මේ භෞතික සම්පත් අධ්‍යාපනය නොවේ සොලෝච්චන. හරි දැන් කොළඹ රාජික විද්‍යාලය ගොඩනගලි මිච්චරයි වේරගොඩ විද්‍යාලය ගොඩනැකිලි අච්චරයි කියලා ගොඩනකිරිවලින් පස අධ්‍යාපනය අධ්‍යාපන සංවර්ධන දකින්න බෑ. මේක වගකීම ඇත්තටම. මං දකින හැටියට වඩට වඩා කොවි්කත් එක්යි කොවි වසංගතය එක්කයි. අපි රටියඇවිච්ච මේ අර්බුධකාරී සාමාජිකවාතාවරණයක් එකයි ගුරුවරු අතරගත්තා. මං මෙතැන්න්නේ ලංකාවේ සමස්ත ගුරුවරුන්ට ගෞරෝ කරන්න මේ අවස්ථාවක් කරගන්න. හේතුව ගුරෝරාව බෝවෙලාට මෙහෙවමින් තිබුණ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයටට ඔංව නතු කරගන්න. සෑහැන වේශක් ගත්ත අධ්‍යාපන පරිපාලනය ඔවව විධ පහුණු වැඩමුළුවල ගුරුවා කල්ප සංවර්ධන වැඩසතරනි ගත්තා. හැබැයි මේ වෙලා වෙටි මෙහි වීමකින් තොරෝ. විදිමත් කළමනාකාරරිත්‍යයකින් තොරුව තනි තනි ගුරුවරයා තමන්ගේ හැකයා ගත් ඇලියට. තාක්ෂණක හැකයා එගනු මිගැන්නිික් ක්‍රියාවලිය තියෙන හැකියයා මෙ සියල් අරගෙන. අර කියනර. නියම ගුරුවරයා එළියට ගොඩක් වෙලාවදී එට සමස්සයක් බැලුවත් මංහිතන අර අපි කියනර ට්‍රෙන්න්් එකට යන ගුරුවරුගෙ මෙර ඇතුළෙම තියෙන ගුරුවරු එියට ඇත්ත ගරුවරයාවා ඇබැයි ප්‍රශ්ිති වන මෙතනයි. දෙමමාඋපියවිතන් හිතුව උගන්න නවා කියන්නේ පාසැල කියලා. ළමයි ඉගෙන ගන්න පාසැල් යන්නම ඕන ගෙලත් සිතුවවා. එම හිතල්ලා ඔවන් හේතුව අමේ ස්කෝල වහලන ඇ හල ස්කෝල ි පග නව සටර දවත් දෙදක්නෑ තුනයි නැතින් ඔයි තුනන්හි ලමුකටද. ඔය වගේ දෙමව්පිය අන්ගේ ආකල් පාාවනෑ මේ අබියෝගවලට සාපේක්ෂ සමානතාවයකි. ඒ අබියෝග දිනා ඉලාක්වලට දෙමව්පියාව කල්ප සංවර්දිනුනේනෑ ලංකාවේ බහතර දෙමවපිය සමාජය. ඔක්කොගමනමි මේ අපි දකින නගර තදාසන්න දෙමවපිය මදියෝ පාන්තික දෙමපිය මේ හොඳට ප්‍රහණය කරගත් හැයි අපි වැඩිහරිිය දෙම පිය ලෝචන පහල. අධ්‍යපාන්තික සහ පහල ආදායම් ලාබීන්නේ ඔවුන් මේක ද්‍රහණය කරගත්නෙන ඔවන් අතිේ සුහු ජංගම දුරකත්තින ස්මර්ට ෆෝන් එක තිබුණට ඒක ඩියුකේෂන් ටූල් එකක් කරගත්ති න. ඒක අපි අත්වීන්ද වර ට හැට හොඳදටත් මගේ ගුරුවරු අම්මගේ ගුරුවර පොච්චර අත්න්දර කියෙනවාන. අන්තිමට ගරුවරයට දරුවගේ හරහා ඇයගේ දුරකථනාංකය සමාජගත වෙලා ගුරුවරියන්ට බලපෑම් වෙන. අසබ්‍ය අතවර යෝජනා සිද්ධුවෙන තැනට ගුරුවරයෝ පත් වුණා. මරණ තර්ජනාව. එතැන්ට මේ සමාජයෆෝර්න් එක පාවිතා කර දුරකත්වය පාවිතා කර හැබැයි අධ්‍යාපනයට දෙමවපියෝග ඒව මාරුකර ගත්තෙන. මෙන මේ සිිස්ටම් චේන්ජ එක එක ස්තරවල වනේ එක එක විදියට හිදා. මේ නූතන සමාජක්‍රමය තුළ මේ අභියෝග සහ තර්ජ සමාජක්‍රමය තුළ අධ්‍යාපනය පෙල්ෙ. මාපිය කාරභාරය හා දෙමවපියම් මෙහවන කණඩයිමල ඒ අය නිවැරදිියුම් මෙහයෝ ගත්තින තින්ද අපිට තාමත් අධ්‍යාපනෙන් සාමාන්‍ය කර ගඩ බැරි අභියෝගයක් අපි තමීන්නවා සාමාන්‍ය වෙලානහ දැන් අපේ දැක්කා ගැසටකක් දැම්මාම අෞුදු දාසයෙන් පස්සේ රැකයාාවටි වුණු පෑගානක් රැකයා කරන්න පුළන්. හැබැයි මේ කොළම දැන් සේදවත්තය ඉන්න ඔබේ පාසල දරුවන්ට තියෙන රැකියවල් වලට තියෙන දැනුම නැකි අවස්සා ඒවගේම නිපුුණතා අවස්ථ හරි මාඩුයි. ති මේ වගේ දරුව අන්තීමට ඉතුරුවන්නේ එක්කෝ ම මේ පල්ල හැඩදානවන කොත්‍රීවිල්ලක අරගන ඒකකට යනවා නැත්තං ජෑනුලම එක් ගෙදරකට වැඩට යනවා නැත්තා තව අවුද්ධකින්දකින් ද හට පිරුණ ගම පාස්පෝට් කදාගෙන යනවා. එතකොට මේ පාසැල් අධ්‍යාපනය තුළ අපිට පුළුවන්ද මේ දරුවන්ට ඇත්තටම නාගතයක් පෙන්න්න. වයි සෞදු දස්ස සම්පූර්ණ කරපුලමයින්ට පැයාසුවක රැක අවස්ථවත් දෙන්න ප්‍රතිපත්ති මේ තියන කරන්තිෙනන්න. ඒ මම අධ්‍යාපනයේ නියලෙන්නේ කැටියර දකින්නේ පනින රිලවුන්ට ඉනි මඳුවාගෑඩට එක ඇන්නේ සුලච්චනා මේ අපි රටේ ළමාකම්කරු කියෙන එක ඉතා ප්‍රබලෝතිය නොම විශේෂය කොළඹ දැම් මගේ පාසැල කොවිට් එකත් එක්ක නමේ පන්තියෙන් ඉහල නමේ පන්තියෙන් ඉහල බොහෝ ළමයි හාඩස්ල තොගකඩවල මුට්ට කරගහන පොඩි පොඩ බරකරගාහන තනතුරුවට කියිය පැකන්නොලට කියා එක න මේකර දාසය නිලනාමයක් විනා මේක රට තියනවා දැ. ඕ මට මතක මේ සෞදමන් ඔබේ පාසල්ටපු ඔබැහව අර රේල් පාර හදනතැන ඔබ මොනෝවද කරෙකිල එක අමෙක්ග හ මේ රේල් පාර හදනතැන තෙල් බට අලුත් අඩියකන තැන්වලගේ අපේ ළමයි උත්සා කරනවා අත්වැඩදීලා සල්ලි හොයන්න. හේතුව එකක් ගෙවල් රකින්න නවෙේ ඔන්ග මේ අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය අවශ්‍යතාවට මුදල් ලඕන මොනට ෆෝන කාඩ් ේ කාඩ්. ෆෝන් සිවල්ට ගැනීම ෝර්න එකක තමයි පදධනව වසන ඒක සල්ිහන් තන ගොඩක් ලම එදැන් මේ රැියයා ගත වෙන්නේ. එම නිසා දැන් දාසයෙන් පස්සේ ළමයෙකුට රසාව කරන්න පුළුවන් නම් මට මම සලෝච්චනාගෙන් ප්‍රශ්ණයක් කානවා. දාසය වෙනකොට ළමේ රැකියාවක් කරන්නට සුදුසු මානසික කායිකහා ශිල්පියය තැනට ලංකාව අධ්‍යපන ගැන දීම. කොඒ ඔවුන් මෙතනව උුන් කරපු නැතිදේ තමයි මොනවගේ රැකයාද ඒක නිපුනතාවයක් ඔහුට උදවවෙනන්නේ ඒ මේ සිලබස්ස කවට් කරන ඇතුව නි මේක දැමයි වචනමාත්‍රිකව දාලාතර අනිතක ගැඩුව මේකයි අපේ අධ්‍යාපන ක්‍රමය කොහවත් අපි ගේනක් කුසගතා මෝර් නිපුණනතතාමූලික අධ්‍යාපනය කියල මංකිවර දර්ශනයකීන්ගේ මතය හොඳයි කියලා ඉ දර්ශමතය හොඳදයි නමුත්. තාම තියන මේ සෙලබසිවර කල්ලා වාරිීභා ගවර කරලා මේ එකයි පන්තිය ලමයායට පවා වාරිභාගනි ඒ නීතිය තහනම්ට පාසල්ල තුළේ ඒ තනගේ ඇතුළේ තියන්ඩ වෙනවා විදහල්පත තියන්න වෙනවා පන්ති බර්ගල තියන්න වෙනවා ටොඩ මේක ඇතුලේ ළමයා ගිස්කකිල් එක ඩිවලොප කරන ළමයා ගාව තියන මේ යාගාව තියන කැරිය එක මොකක්ද කියලා යාග තියන දිසාාවමොකති කලා අදුරගන්න ක්‍රමයයක් පාසල තුළ ස්ථාපිත නැතුව අපි ළම ව අය සෞදු දාශස පස රැකියාවකට යන්න කියලා කිව් හම සිද්ධ වෙන්නේ ඇත්තටම පිටකොටේ තුොකඩවල්ල දොරවා පේපාගේ පාසල්ල ලමයිට අනිත් පැත්තෙන් කොළඹ හේ ෙවල් වල පි පසේ දොරරවා ගෑන් ලමයිට කුසිේ වලං හෝදන්න. ඒම නොවුනොත් ඔබ තුම කිව්ව වගේම ඇත්තටම මේ දොස්සර මගේ පාසල්ට වැඩි හරියක් ළමයිගේ දෙමවපිවෙන්නේ ළමයි ගඋපෑන ල කොපි සරංයන්න ඒම නනම් වෙන ආචිට සියට ළමයා බාර දෙන්නේන්නේ. අම්මලා විදේශිකත වෙනවා. වැරැද්දමකද නොපපුහුණු සමිකයා නන්න ස්කිල් ලේබ නුපුූුණු සමිකය හැටියට අයියන්නේ. ඒ නිසායි මේකේ වරද අපේ පාසැල් ඔල තියෙන් අභියෝග තමයි නුපුහුණු සමිකියෝ හැටියට කුඩා කාලයේදී. අඩු වහෙසේදී ළමයමකද කරන්නේ. ළමයා රැකයා හොයාගෙන යනවා. ඒ ළමයා සොච්චමට විකිෙන නවා. කර්කශ වනවා. කායික රෝගීන්වෙනවා. බරපතන පස්සේ මාන්සික රෝගීවා. මානසික ව්‍යාධිවලිම්පෙන්ද මිනිස්සු තාත්ත ලවනාම. අම්ම ලවනාාම. ඒ දරුව කෞදවෙන්න. ඒ දරුව තමයි වරගඩ අපෞදහූවෙන්නේ. ඕ මේ අභියෝග මේ රටේ වෙනස් කරන්න නගි සෙල්ලාම ඔය කියන දාස දරුව නෙමේ දහටෙන් විස්සෙන් හරි දරුවන්ට තමන්ගේ ජීවිතයට අවශ්‍ය වෘතිය හොයාගන්න. ඒ දෙකේ නම්මඋන්ට දිසාාව පෙන්න්න ඕන ඩැම් ලෝකයේ දියුණු රටවල් වල සයිට් විසිට්ටියන ශේෂ්්‍රචාරික අපිත්ති නවා හැබ අපේ ශේෂ්චිතාරිකක් යන්ඩවිදියකන්න යන්නෙත්නේ ගේවොත්තේම ගරුවරයා අපපල්ත්තාට පත්න ොහර පශනක් නොත්ේ වැඩ තහන ලක්වන ගරුරේවක්කින් බාරගන්නන හැබයි දියුණ හමතාක්ෂණ කාර්මිරණ දුණ හමටම සතියන්ති පයිමිර් ළමය වරන් යනවාය ෆැක්වල බලාන්න බලන්ඩි ගාම යාලට දෙනවාම මැෂි නතගන්න හදපුවා අල්ලන්ඩ ඒවා එහිමි කරන්න චාන්සකක් දෙනවා. ඒකෙන් එයා හදාගන්නවා තමන්ගේ විෂන්නේ එක. ඊට නීදන් එයා පටන්ගන්නවා තමන් මොන වෘතියද හොයාගඩි කළයන්. අපේලමයි කෝමත ගන්න නට එනකොට හැලෙනවා නමටනකොට හැලෙනවා දහහිටර හැලනවා එකොැයි හහිලම යනවා හැලනෙකාට හලනේකා අල්ල ගන්න තියෙන සමාජි විසින් අල්ලගෙන මද්‍රව් විකිනීම මද්‍රව්ේ ප්‍රවාහණය. මද්‍රවෙස් ඇැඟවීම වගේ මල්ටිපල් ජොග්ස්තියනවර ගොඩ හායි එනියජී ඉහති ඒයි ප්‍රශ හරි දැ අපේ කාලයතරන මං ඔබතුමාගෙන් අහනුව ප්‍රශ්න හද කෙට එක උත්තරේද නොබාක මැතින උත්තර නොදුන්නත් කමක් නැහැ පලනි ප්‍රශ්ටෙන් අනේ අතීතේ ගුරුවරු හ සසඳන විට වර්තමානය ගුරවරුන් සිතන්නේ ගුරුවෘතිය රැකියාවක් ලෙසද සේවාවක් ලෙසද. සැමකාලේම සේවාවක් ළමයින්ට අධ්‍යාපනය ගෙන බලාපොරොතු නැතිවෙන ප්‍රධානම හේතුව මදර ව්‍යහාලාම අපචාරද. රැදුලුවමූ මේ ආර්ථික අර්ගුදය තුළ දෙමවපියන් දරුවන්ව ඔවුන්ගේ පැවැත්ම සඳහා යොදාගන්නවාය ඔබසිතනවාද. නියත වශයෙන් හිතනවා. දරුවන්ගේ අධ්‍යාපන ශ්‍රීණිවලට පමණක් සීමාන් නොවිය යුතුද. පැදිලියම ශ්‍රීණි කියන්නේ තෝරාගත්වේක ෑමිේ අධ්‍යාපන වී. බොහමත්ම ස්තුූතියි අපි කියනවාන අර වදනක් විදියටයි කොළඹට කිරී ගම්මට කැකිරි කියන එතකොට මේ කොළඹට කැකිරිත් නැද්ද කිරිත් නැද්ද. මෝදක් හිතල බලන්න අපි තින්නේ කොළඹනං මේ පාසලත් කොළඹනං මොකදද මේ පාසැල් ොල තියෙන වෙනස මේක පාසලක් පමණයි. බොහෝ පාසැල්තින් අපේ නගරයේ සමහර වෙලාවට දරුවන් නැතිව වසා වැසෙන පාසැල්. මොතා හිතන්න අපි වෙනස්වීමක් සිිස්ටම් චේන්ජ් කියන්නන්නේ අපි කොතන්ට දෙ ආයුත්ත කියලා. අද අපත් සමග එකතුනේ සුසන්ත කරුණාරත්න මහතා වැල්ලම්පිට වේරගොඩ විද්‍යාලයේ විදුහල්පති. බොහමත්ම ස්තුූතියි ඔබතුමාට මංහිතන ඔබේ ඔවදන් ඔබ ඇත්තර මඔබ දුන්න මේ දාසවෞුරුදදාසේදි රැකියාවට නියුතු වෙනවර මොනු අදාවශ්‍ය තර කෝළම්ඹ පාසැල්වල, ලොක පසල්න මේ වගේ පොඩි පාසල් වල තියෙන ප්‍රශ්න හැබැයි එවුන් ගැනතේ දරුවන් ගැනත් ලෝකට කියන්නට මේක අවස්ථාවක් කරගත්තර බොහමත්ම ස්තුතියි අයිබෝන් කිය. අයිබෝන් ෝම ස්තුතියි අපිට පාසලක් ැටේට මේ අවස්ථාව දීම ගැන් අවසටමං අපි ඉල්ලි මක් කරනවා විද්වාපතිුවරය කටයන මේ රටේ සමාජිමනුස්සේකටට. කොළම ලියට බහින් නොන්නේ ලංකාව මිනිස්වාදන් කොළම් බැතුළම තියෙනවා අධ්‍යාපනයට මෙහෙවරකාන්න උදවකාන්න ශේත්‍ර. ොයන් විතර ඕේ போන තරං හම් ෙන්ති. I.